අන්නේ එක් පියවරක් හැටියට තමයි මේ කාන්තාවන් බලමුළු ගැන්වෙන්නේ. එදා මේක රැස්වීමකින් නිම වෙන්න බෑ. ගමේ කාන්තා සභාව හදපු තැන් හොදයි. ඒ හදපු සමිතිය ක්‍රියාත්මක කරගෙන යන්න. හදපු නැති තැන් වල සමිතිය හදන්න. මේ නායකත්වයට පත් වෙච්ච සහෝදරයන්ට ඒ වගකීම තියෙනවා. මෙතන ආපු අම්මලාට සහෝදරයන්ට දියණිවරුන්ට ඒ වගකීම තියෙනවා. රට වෙලාගෙන මහා ජාතික පුනරුදයක් හදමු. ජාතික ව්‍යාපාරයක් හදමු. වැටිච්ච වලෙන් ගොඩේ ගිලාබැස්ස රටක් ගොඩ ගන්න දැවැන්ත බලවේගයක රාශී කරනවා. එන ලංකා ඉතිහාසයේ දැවැන්තම ජාතික ව්‍යාපාරයක් මේ ගොඩ නැගෙන්නේ. ජාතික ව්‍යාපාරට නම තියලා තියෙනවා ජාතික ජන බලවේගය කියලා. මේක එක පක්ෂයක් නෙවෙයි. මම ජනතා විමුක්ති පෙරමුණ වුණාට මෙතන ඉන්න බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි. විවිධ කණ්ඩායම්, විවිධ සංවිධාන, විවිධ පක්ෂ ඔක්කොම ගේනවා. මේ රට හදන්න ඔක්කොම ඕනේ. ඔබේ ගමේ බිමේ ඉන්නවා නම් තාම අපිත් එක්ක එකතු වෙච්ච නැති පහුගිය කාලේ කොළපාට කඳවුර නිල්පාට කඳවුරත් එක්ක හිටපෝ. එයාට මම මේ ප්‍රසිද්ධිය ආරාධනා කරන්නේ. දරුවා ගැන හිතන්න, මේ මහ පොළොව ගැන හිතන්න. අවුරුදු 76ක් වනසපු රටක් ගොඩ ගන්න යන ගමනට ඔබත් සම්මාදම් කරුවෙක් වෙන්න, ඔබත් එන්න, සහෝදරත්වෙන් බාර ගන්නවා, ආදරෙන් වැළඳ ගන්නවා, ඔක්කොමත් එක්ක එකතු කරලා අනිවාර්යයෙන්ම මගේ ඔබේ මාතෘභූමිය ගොඩ ගන්නවා, ගොඩ නගනවා, රට හදනවා කියලා අපි ඔබට කියන්න කැමතියි. අපිට කියන්න වෙන්නේ දරුවන් රට අතහැරලා යන අයට. දැන් හුඟක් අය එහෙම කියනවා, මේ රටේ ඉඳලා වැඩක් නැහැ, රට අතහැරලා යන්න. පුතේ ඉගෙන ගනින් මේ රටින් ඵලයන් කියනවා. මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව උසස් පෙළ කරනවා. පහුගිය කාලේ උසස් පෙළ පන්තියේ ගුරුතුමිය පන්තියේදී කිව්වලු, මේ රට වැඩක් නැහැ, ඔයාලා හොඳට ඉගෙනගෙන ඉක්මනට මේ රටෙන් යන්න කියලා. අපේ දරුවත් ඇවිල්ලා දුවත් ඇවිල්ලා කියනවා, අපච්චි අපේ ටීචර් මෙහෙම කිව්වා කියලා. මම ටීචර් හැම වෙලාවම කිව්වා ඒක උගන්වන්න එපා. දරුවෝ මේ රටෙන් යවන්න හදන්න එපා. දරුවන්ට රටක් හදන්න ඔබතුමියක් පුළුවන් නම් එකතු වෙන්න කියලා. කියන්න සන්තෝසයි, එතුමියක් දැන් අපේ ජාතික ජන බලවේගයේ කොට්ටා සභාවක සභාපතිතුමියා. තේරුම් බේරුම් කරලා දුන්නා. එහෙනම් අපිට කියන්න තියෙන්නේ රටෙන් යන්න එපා පුතාලට, දුවලට කියන්න තියෙන්නේ නුඹට රටක් ඇති. රටෙන් නොයන් පුතේ, නුඹට රටක් ඇතේ, නුඹට රටක් අපි හදනු ඇතේ. ජාතික ජන බලවේගයෙන් දරුවන්ට රටක්, රටට හෙටක් අනිවාර්යයෙන්ම අපි හදන්න සූදානම් ආදරණීය සහෝදරී. ඒක අපි සූදානම්. එඳ අපේ දරුවන්ට රටක් හදන්න ඕන. කල්පනා කරලා බලන්න, මේ රට තියෙන්නේ ගැඹුරු ගැඹුරු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ. එඳ මේකට සරල පැලස්තර හරියන්නේ නැහැ, සරල ප්‍රතිසංස්කරණ හරියන්නේ නැහැ. ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් මේ රට ඉල්ලා සිටිනවා. ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් ඉල්ලනවා. එහෙනම් මේ කාන්තාව හැටියට ඔබ කවුරුද දන්නවා? අපි දන්නවා. කාන්තාවන්ට විඳින්න තියෙන අමාරුම වේදනාව තමයි ප්‍රසූත වේදනාව. දරුවෙක් බිහි කරනකොට තියෙන වේදනාව. මම හිතනවා ওই වේදනාවට වැඩි වේදනාවක් ඔබට තියෙනවා කියලා. මේ අවුරුදු 76ක් මේ පාලකයන්ගේ වේදනාව ඊට වැඩි අමාරු නැද්ද මං අහන්නේ? ප්‍රසූත වේදනාව තියෙන්නේ පෑයයි හැමාරයි. දරුවා බිහි වුණාම වේදනාව මතක නැහැ. දරුවා බිහි වුණාම හරි සතුටක් තියෙන්නේ. අර වේදනාව ඔක්කොම මතක වෙනවා. දැන් දරුවා බිහි බඩට එනකොටත් බයයි, මේ දරුවා බිහි කරන්නේ මේ රටට නේද කියලා. එහෙම එකක් නැද්ද? බිහි කරාට පස්සේ බයයි, මේ දරුවා කුඩුවලටවත් අහුවෙයිද කියලා. ගණිකා මඩමටවත් අහුවෙයිද කියලා බයයි. ඒක දරුවා පස්සෙන් අම්මලා යනවා. එහෙම තියෙන්නේ මේ රටේ ඉතිහාස නම් කාන්තාවට තිබුණු තැන කියවෙනවා. සාහිත්‍යය නම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රූමත් ලලනාවකට හොඳ වස්ත්‍රාභරණෙන් සැරසී, සූසට ආභරණෙන් සැරසී, වටිනා මුතුමැණික් අත දරාගෙන දිවාරය නැතුව පයින් යන්න පුළුවන්කම තිබ්බා කියලා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට. දැන් නිකන් කෑගල්ලේ නිකන් කිලෝමීටර් භාගයක් රෑ 7ට එහෙම යවන්න පුළුවන්ද දෝණි? බෑ. ආන්නේ එක හැදුවේ සුබ අනාගතේ. ධර්මිෂ්ඨ සමාජෙන්, කොළපාටෙන්, නිල්පාටෙන් දරුවන්ට රටක් හැදුවේ නැහැ. දරුවෝ තරහ වෙන්න එපා කිව්වට දරුවෝ වදන එක නම් ලේසි, උන්ට රටක් හදන එක අමාරුයි. අපි දරුවෝ බිහි කළා, උන්ට රටක් බිහි කළේ නැහැ. දැන් අම්මලාටත් තාත්තලාටත් වගකීමක් තියෙනවා. බිහි කරපු දරුවන්ටත්, අනාගතේ බිහි වෙන්න ඉන්න දරුවන්ටත් රටක් බිහි කිරීමේ වගකීමක් තියෙනවා.
එයින්ද දැන් රටම විලිරුදාවෙන් ඉන්නවා විලිරුදාවෙන් මොකටද දන්නවද ඉන්නේ නව දේශපාලන උපතක් සිදු කරන්න විලිරුදාවක් තියෙනවා ඒ විලිරුදාව තමයි මෙතනින් පෙන්වන්නේ ඒ නිසා අවුරුදු 76කට පස්සේ රට වනසපු දේශපාලන ගර්භාෂය රාජපක්ෂගේ ගර්භාෂය සිරිසේනගේ ගර්භාෂය ප්‍රේමදාසගේ ගර්භාෂය ඔය සියලු ගර්භාෂ පරදවා මෙරටේ ජනතාවාදී ගර්භාෂයකින් නව දේශපාලන උපතක් සිදු වෙනවා ඒ දේශපාලන උපත වෙන මොකක්වත් නෙවෙයි ජාතික ජන බලවේගයේ බලය ලබා ගැනීම කියන එක අපි ඔබට කියන්න කැමති ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය නව දේශපාලන උපතක් සිදු වෙනවා මේ වසරේ සිදු වෙනවා ඈ කිරිසුගඳ දැනිවි සතුටු සිනා නැගේවි සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් දේශපාලන උපතක් සිද්ධ වෙනවා ඒ දේශපාලන උපත වෙනුවෙන් බිම සූදානම් කරන්න ඒ වෙනුවෙන් බිම සූදානම් කරන්න අලුත් උපතක් සිද්ධ වෙන්න යන්නේ කට්ටිය දැනුවත් කරන්න එකතු කරගන්න අලුත් උපතක් මේ රට ඉල්ලනවා මේ පොළොව ඉල්ලනවා මේ දඩුවෝ ඉල්ලනවා ඒකට පාඩම් උගන්වලා තියෙනවා මීට වැණිය කුමන පාඩම්ද උගන්වන්න තියෙන්නේ එහෙනම් මේ රටේ පාලකයෝ මේ රටේ ජනතාවට උන් නරකයි කියන්න ඕන තරම් පාඩම් උගන්වලා තියෙන්නේ දැන් ජනතාව තේරුම් ගන්න ඕනේ අපි කියන ඒවා පැත්තක දාන්න මේ රටේ අධිකරණයේ මුං වැරදි කිව්වේ නැද්ද පෞගිය නොවැම්බර් 15 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා මොකක්ද මේ මහා අර්බුදයේ ඇති වෙච්ච එකට වග කියන්න ඕන වග කියුත්තු නම් කළා කවුද වග කියුත්තු මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ මහා බැංකුවේ හිටපු ලොක්කෝ පීබී ජයසුන්දර පීබී ජයසුන්දර ආටිගල ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ මහා විපත මේ ආර්ථික බිඳ වැටීමට වග කියන්න ඕනේ මේ කට්ටිය කියලා අපි කියන එක පැත්තක දාන්න ශ්‍රේෂ්ඨාධිකරණය කියන එකවත් අහන්න නැති කට්ටිය ගම්වල ඉන්නවද මේ මිනිස්සු මේ රට වෙනසුවා කියලා වෙනසුවා පාස්කු ප්‍රහාරයේ වලක්ව ගන්න තිබුණු ප්‍රහාරයක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රී පාලට දඩුවන් දුන්නේ නැද්ද මිලියන 100ක දඩයක් ගැහුවේ නැද්ද ගැහුවා ඇව්වා එතකොට වැරදිකාරෝ උනේ තව වැරදිකාරෝ ටිකක් නිදැල්ලේ ඉන්නවා මයින්ද ඔය ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වේ හිටපු ජනාධිපතිගේ දුවක් නිසා සජිත්ගේ සහෝදරී හොර 5000 කොලත් එක්ක අහුවෙච්ච වෙලාවේ මම නිදහස් කරා කිව්වා ආ එතකොට එයා ආධිකරණේ එයා නිදහස් කරලා තියන්නේ එයා ආධිකරණේ හින්දා වෙන්නේ නැති නිදහස් කරා ආ ලොක්කන්ට එහෙම නිදහස් වෙන්න පුළුවන් නේ මිටිත් එක්ක අහුණාම කොල ඈ හැබැයි උඹලා ඔක්කොම හිටහල්ලාකෝ ජාතික ජන බලවේගයේ බලයක් යටතේ අපි නීතිය අතට ගන්නෑ නමුත් මේ රටේ අධිකරණයට ස්වාධීනත්වය දෙනවා මේ රටේ සිදුවෙච්ච සියලු හොරකම් මැරකම් වංචාවලට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා එහෙම නැතුව රටක් හදන්න බෑ ආදරණීය අම්මේ සහෝදරිය සහෝදරුනි එහෙම නැතුව රටක් හදන්න බෑ එහෙනම් මේ නිල් කොළ දෙකම දැන් පරද්දන්න ඕනේ ඒකට කාලය එළඹෙලා තියෙන්නේ එහෙනම් ඒකට කවුරුත් කටයුතු කරන්න එකමුතු වෙන්න කියලා අපි මේ කියන්නේ. එහෙනම් මේ කෑගලු කාන්තාවන් එකතු වෙච්ච දිහා බැලුවම අපිට හිතෙනවා මෙතුවක් කල් වෙච්ච දෙයට දැන් තිත තියන්න පුළුවන් කියලා. මෙච්චර කල් මොකද වුනේ? කොළ නිල්. ඒ රෙද්ද තමයි මාරු කරලා ඇන්දේ. එකම රෙද්දේ පාට දෙකයි. එකපාරක් ඇන්දාම කොළ පාට. අනිත් පැත්ත ගැහුවම නිල් පාට. ඕක තිබුණේ දෙගොල්ලෝ එකයි. දැන් රාජපක්ෂලත් එක්ක ඉන්නේ රණි. ඔය සජිත් එක ඉන්නේ දැන් ජීයේ දෙකම එකයි එඳ එක ගහේ බඩු රාජපක්ෂ ගහේ බඩු තමයි රනිල් කියන්නේ රනිල් ගහේ බඩු තමයි රාජපක්ෂ කියන්නේ ඒ ගහේ බඩු තමයි ප්‍රේමදාස කියන්නේ එඳ මේ ලාංකීය දේශපාලන ගර්භාෂයෙන් ඒ යක්ෂ පැටව බිහිවීම අවසානයි මෙතන සිට බිහිවන්නේ රටට වැඩක් ඇති රටට හිතක් ඇති රට කොට ගන්න පුළුවන් ජනතාවාදී දේශපාලනයක් පමණකමයි ආදරණීය අම්මේ සහෝදරිය සහෝදරෝ එවැනි දේශපාලනයක් පමණයි එහෙනම් දැන් අරක ඉවර හින්දා මෙහෙම කියමු කොහමද පැත්තෙන් පැත්ත අඳිමින් නිල් කොළ රෙද්ද දෙක මාරු කරලා අඳින්නේ පැත්තෙන් පැත්ත අඳිමින් නිල් කොළ රෙද්ද 76 වසක් රට කෙරුවා සුද්ධ මුං අවුරුදු 76ක් රට සුද්ධ කරා මහ බැංකුව සුද්ධ කරා ඔක්කොම කරා සුද්ධ කෑගලු ගැහනු අද එක මිටකට එක්ව කෑගලු ගැහනු අද එක මිටකට එක්ව මේකයි උන්ව හැඳි ගාවන අවුරුද්ද කියලා සූදානම් වෙන්නේ හැඳි ගාවන්න හොද්ද විතරක් නෙවෙයි ඈ